අසඤ්ඤ සත්වයෝ ඉන්නවා. අසඤ්ඤ කියලා සත්වය කියන්නේ අති දීර්ඝායුෂ තියෙන සංඥාව නැති සත්වයෝ. එතකොට සංඥාව නැති සත්වයන්ගේ සංඥාව ඉපදීමෙන්ම එයින් චුත වෙනවා. ඒ කියන්නේ උතෝ අසඤ්ඤ නැහැනේ. ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. එතකොට දැන් මේ කතා කරන්නේ කවුරු ගැනද? මේ කතා කරන්නේ ඒ දෘෂ්ටි ඇති වෙන කෙනා ගැන. හැමෝම ගැන කියන එක නෙමෙයි අසඤ්ඤ චුත වෙන. ඒ දෘෂ්ටිය ගැන කතා කරන්නේ. ඒ දෘෂ්ටි එන හැටි ගැන. තානංකෝ පණේතම් බික්කේ විජ්ජතියං අඤ්‍යතරෝ සත්තෝ ධම්මා කායා චවිත්වා ඉත්තං ආගච්ඡති. ඉත්තත්තං ආගතෝ. ඒ කියන්නේ දැන් ඒ අසඤ්ඤ සත්‍යයෙන් චුත වුණා. අසඤ්ඤ සත්‍ය චුත වුණේ කොහොමද? සංඥා ඉපදුණා. ඒ කියන්නේ සංඥාව තියෙනවා නම් සංඥාව නැත්නම් අසඤ්ඤයි. සංඥා ඉපදෙති ගමන් එහෙන් චුත වෙනවා. ඒ අසඤ්ඤ නෙමෙයිනේ. චුතලොන්නේ මනුස්ස ලෝකේ ආපු කෙනෙක්. ඉත්තත්ත මෙහි ආපු කෙනෙක්. ඒ කියන්නේ බුදුරණවහන්සේ මනුස්ස ලෝකේ ඉඳන් මේ කතා කරන්නේ. මෙහි ආව කෙනෙක්. මෙහි ඇවිදිලා ඔහු මොකද කරන්නේ? ගිහිගේ නික්මිලා පැවිදි වෙනවා. දැන් එතකොට අසඤ්ඤ සත්ත්ව ඔක්කොම කට්ටිය එතනින් චුත වුණා මනුස්ස ලෝකේ යනවා කියන එකත් නෙමෙයි කියන්නේ. මේ ආව කෙනෙක් ගැන මනුස්ස ලෝකේ ආපු ඔක්කොමලා පැවිදි වෙනවා කියන එකත් නෙමෙයි කියන්නේ. එහෙන් පැවිදි වෙච්ච කෙනෙක් ගැන, පැවිදි වෙන කෙනෙක් ගැන, පැවිදි වෙච්ච හැමෝටමත් මේක එනවා කියන එක නෙමෙයි කියන්නේ. ඒක එන කෙනා ගැන. මොන පැවිදි වෙනවා කියන්නේ? අගාරස්මං අනගාරියම් පබ්බජිතෝ සමානෝ. ඒ විදිහට ගිහිගිය අතහැරලා පැවිදි වෙලා කෙලෙස් තවන වීරියෙන් යුක්තව, වඩාත් වීරියෙන් යුක්තව අප්‍රමාදීව භාවනා කරලා. නිකන් නෙමෙයි, කෙලෙස් තවන වීරියෙන් යුක්තව අප්‍රමාදීව භාවනා කරලා සම්මා මානසිකාරයත් ඔහු ඒ සමාධියෙන් යුක්තව මනා මානසිකාරය කරනවා. හොඳින් මානසිකාරය කරනවා. සමාහිතින් හොඳින් මානසිකාරය කරනවා. දැන් අතීතය ගැන හොඳට එයාට මානසිකාරයක් එනවා. අතීතය ගැන මානසිකාරය එනකොට මොකද්ද වෙන්නේ? එයාට දැන් මානසිකාර කරන්න පුළුවන්, සිහි කරන්න පුළුවන් මොකක් එක්කද? දැන් අර කලින් අපි පුබ්බේ නිවාසය ගැන සිහි කරන ආකාරය කතා කරා. අතීතයේ කෑවේ, බිව්වේ, ඇන්දේ, පැලඳුවේ, හඳුනාගත්තේ, විඳේ, ඔව්වත් එක්කනේ, සංඥාවත් එක්කනේ. දැන් මෙයා මානසිකාර කරගෙන යනකොට මොකද වෙන්නේ? දැන් අතීත ජීවිතයක යනකොට කලින් අසංඥනේ, සංඥාවක් නැහැනේ. ඒතකොට සංඥාව ඉපදෙන තැන දක්වාම එයාට සිහි කරන්න පුළුවන්. ඒ කියන්නේ අසංඥයෙන් චුත වෙන තැන දක්වාම සිහි කරන්න පුළුවන්. එතනින් පස්සේ සිහි කරනවා සිහි වෙන්නේ. සිහි වීමක් නැහැ, මුකුත් නැහැ. ඒ අසංඥයි, සංඥාවක් නැහැ. තතෝ අනුස තතෝ පරන් අන්න එතනින් එහාට සිහි වීමක් නැහැ. එතකොට දැන් එයා දැන් මේ මොකෙන්ද මේ කාරණාව කියන්නේ? හොඳට ගිහිගෙන ඉක්මිලා පැවිදි වෙලා කෙලෙස් තවන වීරියෙන් අප්‍රමාදීව භාවනා කරලා සමාධිය ඇති කරගෙන අතීතය ගැන සිහි කරන් යනකොට සංඥාව ඉපදෙන දක්වා විතරක් තියෙන. එතනින් එහාට සිහි වෙන්නේ නැහැ, සංඥාවක් නැහැ. එතනින් එහාට සංඥාවක් නැති නිසා මොකද වෙන්නේ? අන්න දැන් එතකොට කිසිම දෙයක් නැහැනේ. අතීතයේ සම්බන්ධයක් නැහැ, කිසි සම්බන්ධයක් නැහැ. එතනින් එහාට මොකුත් නැහැ. ආදිච්ච සමුප්පටි සමුප්ප ආදිච්ච සමුප්පන්න ඉබේයි ආත්මයයි ලෝකයයි තියෙන්නේ. ඒ ඉතින් එතනින් එහා සම්බන්ධයක් නැහෙනේ. දැන් ඔන්න මේ දෘෂ්ටිය ගැන හොඳට හිතුවොත් අපි මම මුලින්ම කතා කරද්දි මතක් කරා පළවෙනි දෘෂ්ටි හතර කතා කරනකොට සංසාරේ මෙන්න මේ විදිහට මෙහෙමයි සංසාරේ ඉන්නේ ආත්මයයි ලෝකයයි ස්ථිරයි කියන එක දෘෂ්ටියක් කිව්වා. හැබැයි ඒක නැහැ කියන එකත් දෘෂ්ටියක් කිව්වනේ. මෙන්න මේ දෘෂ්ටිය මේක එකට අදාළ වෙනවා. ඇයි? එහෙම නැතුව මේ ඉබේ එන එකක් නෙමෙයි කියන්නේ. දැන් මෙයා හටගන්නේ ඉබේ. ඇයි එතනින් එහා සංඥාවක් නැහැ? ඉබේ මිනිස්සයා ඉපදිලා තියෙන්නේ. හැමෝම දැන් ඒතොර ඉබේ මැවෙනවා කියන එක නිකන් හටගන්න එකද දෘෂ්ටිය? ඉබේ හටගන්නවා කියන්නේ නෑ. කෙලෙස් තවන ගිහිගේ නික්මිලා පැවිදි වෙලා කෙලෙස් තවන වීරියෙන් අප්‍රමාදීව භාවනා කිරීම තුලින් හටගන්න පෙර දකින්න පුළුවන් හැකියාවත් එක්ක හට ගැනීමනුයි ඉබේ හටගන්නවා කියන කාරණාවෙන්. එතකොට මෙහිම ඉබේ හටගන්නවා මොකද්ද? මෙන්න මේ සත්‍යය ඉබේ හටගන්නවා. ඊළඟට අහංහි පුබ්බේ නාහෝසි සෝම්‍ය ඒතරයි අහුත්වා සන්තානම් පරිණතෝ. මොකද මේ මම කලින් හිතලා නැහැ. අන්න ඒකයි මම දැන් මෙහිම කියන්නේ. ඇයි අතීත ගැන බලලා මම කලින් හිතලා නැහැ. ඒ මම ඒ ජීවිතේම තුලයි මම මේ ජීවිතේටමයි මම මේ ආවේ. කලින් ඉඳලා නෑ මම. මේ ජීවිතේම දැන් ඉබේ ඉපදුනා. කලින් ඉඳලා නෑ. ඉතින් එහෙමමයි ඉපදනාවට පත්වලා විනාශද යන අච්චරයි වෙන්නේ. ඒ කලින් ජීවිත ගැන සිහි කරන්නේ නෑ කලින් ජීවිතය. කලින් ඉඳලා නෑ මම. මෙච්චරයි මම ඉන්නේ. දැන් අද අපි කතා කරන්නේ ගොඩක් වෙලාවට ඔන්න ඔය විදිහට අතීත සම්බන්ධයක් නැතුව අද ඒ මේ දෘෂ්ටි යනවා. පෙර නොතිබි හටගත් ඉතලත නිරුද්ධ වුණා. ඒ සම්බන්ධයක් නෑ. කලින් සම්බන්ධයකුත් නැහැ, ඉස්සර සම්බන්ධයකුත් නැහැ. දැන් මේ දැන් මොහොතක් ගැන මේ දැන් ගැන කතා කරනවා.
කලින් නැතුව පෙර නොතිබී ඒ කලින් සම්බන්ධයක් නැහැ නේ හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා ආයි මෙන්න මෙයාගේ දෘෂ්ටිය ඒ දෘෂ්ටියට බැස ගන්නවා මෙන්න මේ දෘෂ්ටිය තුල ඉන්නවා මේක තමයි අදිච්ච සමුප්පන්නයි ලෝකය කියලා හටගන්න පළවෙනි දෘෂ්ටිය ඒ කියන්නේ ඉබේ ලෝකය හටගන්නේ තමාත් ලෝකයක් ඉබේ කිසිම සම්බන්ධයක් නැහැ මේ ඉබේ හටගත්ත මේ ගහක් වගේ ගහකුත් මේ එහෙම හටගත්තනේ අයි මේ කොහෙන්වත් ආවේ නැහැ නේ ගහත් හටගත්තා එවලින් මැරලා ගියා අන්න ඒ වගේ දැන් අපි හටගත්තා අමර නායි මුකුත් නැහැ ඔන්න ඔය දෘෂ්ටි ඔය දෘෂ්ටි ආවේ නිකන්ද නැහැ ඒ දෘෂ්ටි ආවේ ගිහි ගත හැරලා පැවිදි වෙලා කෙලෙස් තවන වීරියෙන් භාවනා කරලා අප්‍රමාදීව භාවනා කරලා සමාධියෙන් අතීතය ගැන බලද්දි ඔන්න ඒ දෘෂ්ටි ආව ඇති මෙන්න මේ විදියටයි මහණෙනි ඉබේ හට ගන්නවා කියන පළවෙනි දෘෂ්ටි හටගන්නේ දෙවෙනි කාරණාව මොකද්ද මේ ඉබේ හට ගන්නවා කියන එක එන්නේ ඒක හටගන්නේ තරකින් ඉද බික්කේ ඒකච්චෝ සමනාව බ්‍රාහ්මනාව තක්කෝ තක්කී හෝති විමංසි සෝ තක්ක පරිහාතං විමංස පරිහාතං සයම් පටිභහණං ඒවමාහ දැන් ඔන්න දැන් අර දැන් තියෙන දෘෂ්ටිය අදාළ වෙන්නේ මේකට දැන් පුබ්බේ නිවාසය බලලා නෙමෙයිනේ දැන් අය කියන්නේ අතීත සම්බන්ධයක් නැහැ කියලා අනාගත සම්බන්ධයක් නැහැ කියලා කියන්නේ පුබ්බේ නිවාසය බලලා නෙමෙයිනේ තර්කයෙන් සමන බ්‍රාහ්මණවරු ඉන්නා මොකද්ද තර්ක කරලා විමසලා තර්කයට විමසීමට ගැළපීමත් එක්ක තමන්ටම වැටහෙනවා මොකද්ද මේක අදිච්ච සමුප්පන්නයි ඉබේ ඒ කියන්නේ අතීත සම්බන්ධයක් නැහැ පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුව නිරුද්ධ වුණා ඒ කිසිම සම්බන්ධයක් නැහැ එවෙලේ හටගත්තේ වෙල නැති වුණා. එවෙලේ හටගත්තේ වෙල නැති වුණා. කිසි සම්බන්ධයක් නැහැ. මෙන්න මේ දෘෂ්ටියට අනුගත වෙනවා. හැබැයි ගැළපෙනවා එක. එයි මේ දෘෂ්ටි මේවට කියන්නේ බ්‍රහ්මජාල කියලා මිසක් මෙවට කියන්නේ මේ මිත්‍යාජාල කියලා නෙමෙයි. උතුම් දැල්මි. අන්න ඒකයි මේ මේකේ තියෙන වැදගත්කම. මේවා මේ උතුම් දැල්. අර නරක දැල් කියන එක නෙමෙයි. හැබැයි දැලනේ උතුම් වුණත් දැලක්. ජාලයක්, දෘෂ්ටියක්. ඉතින් මේ දෘෂ්ටියට කොටු වෙලා ඉන්නකන් දෘෂ්ටියමයි ඉන්නේ. මෙන්න මේක තමයි දෙවනි දෘෂ්ටිය. ඉමේකෝ බික්කේ සමන බ්‍රාහ්මණ අදිච්ච සමුප්පන්නිකා අදිච්ච සමු මෙන්න මේ විදිහටයි මහණෙනි ඉබේ හට ගන්නවා කියලා. අදිච්ච සමුප්පන්නයි කියලා. ඒ කියන්නේ පටිච්ච සමුප්පන්න නැත්තම් දැන් පටිච්ච සමුප්පන්න බව දැන් මේක බුදුරණවහන්සේ පෙන්නන්නේ මේ විදිහට පටිච්ච සමුප්පන්න බව දකින්න චිතනදී ලෝකේ හම්බෙන්නේ ඉබේ කියලා නම් ඒ දෘෂ්ටියෙන් ඉතින් නොදකින කෙනා අතුල තියෙන්නේ පටිච්ච සමුප්පන්න බව දැන් කලින් දෘෂ්ටියේදී යන සම්බන්ධයක් එක තියෙනවා ඒක එක දෘෂ්ටිය මේක හිම සම්බන්ධයක් නැහැ කියන දෘෂ්ටිය මේක අනිත් දෘෂ්ටිය ඉතින් යම් කිසි කෙනෙක් එහෙම උගන්වනවා නම් මොනවා හරි ක්‍රමයකට ඔය දෙකට හැරෙන්න වෙන එකකට නෑ කියනවා. ඉබේ හට ගන්නවා කියන එක. පටිසමුප්පන්න නෑ කියලා කියන එක ඔය දෙකින් හැරෙන්න වෙන එකකින් නම් නෑ කියනවා. ඔය දෙකට ඇතුළත්. ඒ කියන්නේ සමාධියෙන් දැකලා අසංයික කරලා අනිත් එක නම් තර්කේ. ඊළඟ බුදුරණවහන්සේ පෙන්වනවා මහණෙනි මෙන්න මේ දෘෂ්ටි සම්පූර්ණයෙන් බුදුරණවහන්සේ අවබෝධ කරගත්තා. ඒ මේ දෘෂ්ටි වලට අනිත් අය බැහැගෙන ඉන්නවා. ඒකට ගිලගෙන ඉන්නවා. ඒ දෘෂ්ටි වලට යට වෙලා ඉන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම දැනගෙන මේයින් මැත්තේ වෙන්නේ මොකද්ද කියලා දැනගෙන මේකේ නිදහස් වීමත් මේකට වඩා උතුම් දෙයක් මනාව ප්‍රඥාවෙන් දැනගෙන එය පරාමර්ශණිය නොකට ඒ කියන්නේ ඉක්මවීම අන්න ආධ්‍යාත්මීම නිවෙනවා. එතකොට මේ දෘෂ්ටි ඉක්ම වෙන ආකාර නිවෙන හැකියි දැක්කේ කොහොමද? සමුදය ආස්වාද වේදනාවේ. ඒ කියන්නේ අන්න මේ දෘෂ්ටි හටගත්තේ මොකක් එකද? වේදනාව එක්ක. ඇයි වේදනාව සම්මෝසන සබ්බ ධම්ම. ඒතර මේ හැම පරියායක බුදුරණවහන්සේ පැහැදිලි කරේ මොකක් එක්කද? මෙන්න මේ කරුණුත් එක්ක මේ ධර්මයේ හැම එකක්ම පැහැදිලි කරේ. මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ නිවුණා. මේක පෙන්ලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ ධර්මයේ මහණෙනි ගැඹුරුයි. දකින්න දුෂ්කරයි. ආබෝධ කරන්න දුෂ්කරයි. සාන්තයි ප්‍රණීතයි තරකාවචරණක් නැහැ. තරකයෙන් නම් මේකට යන්න බෑ. ඒ වගේම නුවණ තියෙන කෙනාට අතිශයම නුවණ තියෙන කෙනාට මේක දකින්න තියෙනවා. තථාගතයන් වහන්සේ මේ තනියම මේ අවබෝධ කරා. තනියම සොයන් අවබෝධ කරලා සාක්ෂාත් කරලා ඒ අත්විඳිනවා. යම් කිසි කෙනෙක් ඔන්න ඔය කාරණාවෙන් තථාගතයන් වහන්සේ වර්ණනා කරනවා නම් තමයි ඒ වර්ණනාවයි සැබෑම වර්ණනාව. ඔන්න බුදුරයන් වහන්සේගේ සැබෑම බුදුරයන් වහන්සේව හම්බෙන හැටි ඔන්න ඔය කාරණාවිනුයි බුදුරන් වහන්සේ හරියටම හම්බෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා.